මම දනුෂ්ක පරාක්‍රමසිංහ විදායකමින් සමාජික ඉංජිනේරු සංගමයේ ලංකා විදුලිවල මණ්ඩලය. ඇත්තටම අපි අද මේ මාධ්‍ය හමුව කැඳවන්න විශේෂ හේතුවක් වුණේ පසුගිය දිනක මුලින් හිටපු අමාත්‍යවරයා, කියන්නේ කලින් හිටපු විදුලි බල අමාත්‍යවරයා විසින් යම්කිසි රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශ කරලා තිබ්බා අපේ සංගමයේ සම්බන්ධව, අපේ සංගමයේ මැදිහත්වීම් සම්බන්ධවත්, ඊට පස්සේ දැනට මේ විදුලිවල ක්ෂේත්‍රයේ විදුලිවල මණ්ඩලය ඇතුලේ සිදුවන ඇතැම් පත්කිරීම් සම්බන්ධව එතුමා අදහස් දක්වලා තිබ්බා. ඇත්තටම ඒ අදහස් සම්බන්ධව රටේ ජනතාවත් මේ ක්ෂේත්‍රය සම්බන්ධ සියලු දෙනාමත් දැනුවත් කිරීම තමයි අපේ අරමුණ වන්නේ. මොකද ඒ කරලා තිබ්බ සමහර ප්‍රකාශ, ඇත්තටම සාවද්‍ය ප්‍රකාශ තියෙනවා ඒ අතරේ, ඒ සම්බන්ධව අපේ කරුණු දැක්වීමක් තමයි අද මේ මාධ්‍ය හමුවෙන් අපි ගෙනහැර දක්වන්නේ. මේකෙදි මුලින්ම කියපු කාරණාවක් තමයි මේ ලංවිම සාමාන්‍ය අධිකාරියා සාමාන්‍ය අධිකාරීවරයා පත්කිරීමට ඉංජිනේරු සංගමය මැදිහත් වන බව. ඇත්තටම 1969 තමයි මේ ලංකා විදුලිවල මණ්ඩලය පනතක් මගින් සම්මත වෙන්නේ, පාර්ලිමේන්තු පනතක් මගින්. එදා ඉඳන් අද වෙනකන් මේ දක්වා අවුරුදු දශක 6කට ආසන්න කාලයක් මේ ආයතනයේ සාමාන්‍ය අධිකාරීවරයා පත්කිරීම සිද්ධ වෙලා තියෙන්නේ අමාත්‍යවරයාගේ අනුදැනුම ඇතුව, අමාත්‍යවරයාගේ අනුදැනුම මත සාමාන්‍ය අධිකාරීවරයෙක් තමයි පත් වෙලා තියෙන්නේ මේ වෙනකන්. හැබැයි ඒ සාමාන්‍ය අධිකාරීවරයා පත්වීමේදී මේකේ ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ කියන්නේ මේ ආයතනයෙන් කරන කරුණුකාරණා තියෙනවා, ජනනය කිරීම, සම්ප්‍රේෂණය, බෙදාහැරීම කියන ඔය ක්ෂේත්‍ර තුන පිළිබඳ හසල දැනුමක්, ඒ කියන්නේ හසල අත්දැකීමක් ගන්න පුළුවන් ආයතනයක් තියෙන මේ ලංකා විදුලිවල මණ්ඩලය විතරයි ලංකාවේ දැනට තියෙන ආයතන වලින්. මොකද අනිකුත් ආයතන පුද්ගලිකංශයට ගියාම මේ සියලු ක්ෂේත්‍ර පිළිබඳ අත්දැකීමක් ගන්න කිසිම ආයතනයක් නැහැ. මේක තමයි මේ ක්ෂේත්‍රයේ තියෙන ප්‍රධානම ආයතනය. එතකොට මේ ආයතනයේ අත්දැකීම් සහ ඒ සියලු දේවල් කැටි කරගත්තු පුද්ගලයෙක් තමයි මේ ආයතනයේ සාමාන්‍ය අධිකාරීවරයා වශයෙන් මේ මුළු කාලය පුරාම පත් වෙලා තියෙන්නේ. එතකොට මේ සාමාන්‍ය අධිකාරීවරයා පත්කිරීම සඳහා මේ ආයතනයේ ඇතුළෙන් තියෙන ක්‍රියාපටිපාටියේදී ඒ පුද්ගලයාට අවශ්‍ය වටපිටාවේ, කියන්නේ එයාට අවශ්‍ය අත්දැකීම් ලබලා දෙන එක මේ ආයතන ඇතුළෙන්ම සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට ඒ වෙලාවේදී මෙහි ඉන්න දේශතම පුද්ගලයෙක් තමයි මේක සාමාන්‍ය අධිකාරීවරයාට පත් වෙන්නේ. හැබැයි මුලින් මේ පනතෙන් ගේනකොට විශ්‍රාම වයස තිබ්බේ අවුරුදු 55ක් කියලා. ඒ වෙලාවේ සාමාන්‍ය අධිකාරීවරයාට අවුරුදු 60ක් වෙනකන් කාලයක් තිබ්බා. නමුත් විශ්‍රාම වයස අවුරුදු 60ට ගෙනාවා පසුගිය රජවල් වල තීරණයක් විදිහට. එතකොට ඒ වෙලාවේදී සාමාන්‍ය අධිකාරයාගේ වයස් සීමාව ඉහළට ඉසවීමක් සිද්ධ වුණේ නැහැ. එතකොට ඒකට ඒ කරුණ වෙනස් වෙච්ච නැති හින්දා සමහර අය කියනවා සාමාන්‍ය අධිකාරයාට ලොකු කාලයක් මේකේ කටයුතු කිරීමට අවස්ථාවක් නොලැබිලා තියෙනවා කියලා. නමුත් ඒ කරුණ නිවැරදි වෙන්න අවස්ථාවක් තිබිලා තියෙනවා. ඒ අවස්ථාව මගහැරලා ගිහින් තමයි මෙවැනි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ පත්කිරීම සම්බන්ධව අපේ මැදිහත්වීමක්, ඒ කියන්නේ ඉංජිනේරු සංගමයේ විදිහට කිසිදු මැදිහත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි අවධාරණය කරනවා මේ මාධ්‍ය සාකච්ඡාවේදී. ඒක සිද්ධ වෙන්නේ මේ මණ්ඩලයේ තියෙන ක්‍රියාපටිපාටි අනුව දැනට සිටින අමාත්‍යවරයාගේ අනුදැනුම ඇතුව. දැනට සිටින අමාත්‍යවරයා කියන්නේ රටේ ජනාධිපතිවරයා තමයි, බලශක්ති අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ. එතුමාගේ අනුදැනුම ඇතුව තමයි මේ පත්කිරීම සිද්ධ වෙන්නේ. එතකොට මේ පත්කිරීම මේ තියෙන ක්‍රියාපටිපාටි අනුව සිද්ධ වෙච්ච දෙයක් කියන එක අපි අවධාරණය කරනවා. ඊගාවට වත්මන් මේ පත්වෙච්ච සාමාන්‍ය අධිකාරීවරයාට ඉතාම සුළු කාලයක් තියෙන්නේ කියලා මේ මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කරනවා. ඇත්තරම මාස 3ක කාලයක් තියෙන්නේ කියලා තමයි එතනදී කියන්නේ. නමුත් මේ සාමාන්‍ය අධිකාරීවරයා මාස 15කට අධික කාලයක් මෙහි සාමාන්‍ය අධිකාරීවරයා විදිහට කටයුතු කරන්න තිබ්බ පුද්ගලයෙක්. එතුමාගේ හිමි සාමාන්‍ය අධිකාරී තනතුර නොදී මේ සම්බන්ධව කටයුතු කරේම හිටපු අමාත්‍යවරයාමයි. එතකොට හිටපු අමාත්‍යවරයා කරේ ඔහුගේ දේශපාලන හිතවත්කමක් සහිතව තිබෙන පුද්ගලයෙක් මේකේ වැඩබලන සාමාන්‍ය අධිකාරීවරයා දෙයට පත් කරා. වැඩබලන සාමාන්‍ය අධිකාරයා කියන්නේ ඔහු වෙනත් ආයතනයක, කියන්නේ ලිකෝ කියන ආයතනයේ පූර්ණකාලීන සාමාන්‍ය අධිකාරීවරයා විදිහට කටයුතු කරන වෙලාවේ ඔහු මේ ආයතනයේ වැඩබලන සාමාන්‍ය අධිකාරීවරයා දෙයට පත් කරා. එතකොට යා මේ රාජකාරි දෙකක් කරනවා. එතකොට ඕගොල්ලන් හිතා ගන්න පුළුවන් ඇති
විසිතුන්දහ විතර සේවක මණ්ඩලයක් ඉන්න ආයතනයක සාමාන්‍ය අධිකාරවරයෙක් වැඩ බලන විදිහට තමයි මේ අමාත්‍යවරයා අවුරුද්දකට අධික කාලයක් පවත්වගෙන ආවේ. එතකොට ඒ අනුව මේ ආයතනය කොච්චර පසුබෑමකට ලක් වෙලා තියෙනවද කියන එක ගොඩක් ඇතම් තැන්වල ගොඩක් අය කතා වෙච්ච දෙයක්. මොකද අපිත් ඒක දකිනවා, අපිත් හැමතැනදීම කතා කරලා තියෙනවා, මේකේ තියෙන අඩුපාඩු පෙන්වලා දීලා තියෙනවා අපිත් යම් කිසි වාර ගණනාවකදී මීට කලින්. එතකොට මේ දේවල් සියලු දේට මේ කලින් හිටපු සාමාන්‍ය අධිකාරියා පත්කිරීම, ඒ කියන්නේ දේශපාලන අවශ්‍යතාවය මත පත්කිරීම බලපෑව කියන එක තමයි අපේ හැඟීම. මොකද එහෙම පත්කරන්න හේතු ගණනාවක් තිබ්බා. ඒ හේතු තමයි පසුගිය අවුරුදු දෙකමාරකට ආසන්න කාලයක් පසුගිය අමාත්‍යවරයා විදුලල ඇමති විදිහට කටයුතු කරා. නමුත් ඔබ සියලු දෙනාටම බලන්න පුළුවන් එතුමාගේ කාලය තුළ මේ රටේ විදුලල ශේෂ්ත්‍රයේ සිද්ධ වෙච්ච උන්නතිය මොනවද කියලා. එතකොට ඒ වෙලාවේදී බලපුවාම කිසිදු බලාගාරයක් පද්ධතියට එකතු වෙලා නැහැ. කිසිදු බලාගාරයක් ඉදිරියේදී පද්ධතිය එකතු කරන්න අවශ්‍ය සැලසුම් සකස් කරලා නැහැ. නමුත් ඉතා විශාල මිල ගණන් වලට පුනර්ජනනීය විදුලි බලාගාර 3-4ක්, ඒ කියන්නේ අපි නම් වශයෙන් කිව්වොත් පුහුණකාරී අදානි ව්‍යාපෘතිය, මන්නාරම සුලම් ව්‍යාපෘතිය, පුනරින් ව්‍යාපෘතිය, ඊට පස්සේ ඔට්ටමාවඩි ව්‍යාපෘතිය, ඔය වගේ ව්‍යාපෘති වල අධික මිල ගණන් වලට ගන්න කැබිනට් පත්‍රිකා දානවා. කැබිනට් පත්‍රිකාව ආයි අකුල ගන්නවා, ඊට පස්සේ ආයි ඒකට උසාවිය යනවා කට්ටියක්, ඊට පස්සේ ආයි ඒක අකිලෙනවා. ඔය වගේ වටපිටාවක් තමයි අවුරුදු දෙකමාර තුලම කරේ. නැතුව මේ එකම බලාගාරයක්ව පද්ධතියට එකතු වෙලත් නැහැ, පද්ධතිය මේ යථාතත්ත්වයට පත් වෙලත් නැහැ. එතකොට ඔය ප්‍රතිඵලයෙන් තව අවුරුද්දකින් දෙකකින් අපි දන්න විදිහට අවුරුදු 2026 27 තමයි මොන හරි මේ බලාගාර ඉදි නොකිරීම නිසා මේ රටේ විදුලි බල ශේෂ්ත්‍රයට හානියක් වෙන්නේ. ඒතකොට ඒවට කවුද වග කියන්නේ කියන එක ඇත්තරම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි දිගින් දිගටම මේවා ප්‍රශ්න කරපු දේවල්. එතකොට මේ මෙන්න මේ දේවල්, ඒ කියන්නේ අර ව්‍යාපෘති මං කලින් කියපු ව්‍යාපෘති වලට අස්සන් යොදා ගන්න තමයි අර දේශපාලන පත්කිරීම කරේ. අපි ඒක කියලා තියෙන හැම වෙලාවෙම මේ ව්‍යාපෘති එන හැම වෙලාවකම අපි මාධ්‍ය හමුවලදී කතා කරලා තියෙනවා මේවා අධික මිල ගණන් වලට ගන්න යන්නේ. එතකොට මේ ව්‍යාපෘති වලට අස්සන් යොදා ගන්න තමයි ඒ කලින් හිටපු සාමාන්‍ය වැඩ බලන සාමාන්‍ය අධිකාරීවරයා හරහ කරේ. දැන් ඇවිල්ලා කියනවා දැන් දාලා ඉන්න සාමාන්‍ය අධිකාරීවරයාට කාලේ මදි කියලා. එතකොට ඒ කාලේ ඇත්තටම වැඩ කරන්න තිබ්බ කාලේ, හරියට වැඩ කරන්න තිබ්බ කාලේ වෙන දෙයකට පාවිච්චි කරලා දැන් කාලේ මදි කියලා කියන එක ඇත්තටම අපිට අහන්න ලැබෙන එක ඉතාම කනගාටුදායක දෙයක් කියලා තමයි අපි දකින්නේ. ඊට පස්සේ පත්වීමේ සුදුසුකම් ගැන කතා කරලා තිබ්බා. දැන් ඇතම් ඒ කියන්නේ නව රජයේ විසින් දැන් පත් වෙලා තියෙන නව රජයේ විසින් ඇතම් පත්කිරීම් කරගෙන යනවා මේ වෙනකොට. ඒ කියන්නේ රජයේ විසින් දීපු පොරොන්දු තියෙනවා, දේශපාලන වේදිකාවේ කතා කරපු දේවල් තියෙනවා, අපි දැකලා තියෙනවා සමහර තැන්වලදී කියවිච්ච කරුණු තියෙනවා. ඊට පස්සේ විදුලි බල ශේෂ්ත්‍රය ගත්තාම මේ ආණ්ඩුවේ සැලැස්මක් ඉදිරිපත් කරලා තිබ්බා අගෝස්තු 15 මට මතක විදිහට. ඒ ඉදිරි දැක්ම කියලා විදුලි ශේෂ්ත්‍රයට සම්බන්ධ, එතකොට ඒ ඉදිරි දැක්ම කියන එකේ තියෙන කරුණු කාරණා අනුව මේ ශේෂ්ත්‍රය ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක අනුව සහ ඒකට අදාළ පුද්ගලයන් තමයි පත්කිරීමට අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට ඒ පත්කිරීම සම්බන්ධව අපි දැක්කා හිටපු අමාත්‍යවරයා කරුණු කාරණා දක්වනවා. නමුත් අපි දැන් තියෙන පත්කිරීම් වලට කලින් එතුමාගේ කාලේ පත්කිරීම් ගැන ගත්තොත්, එතුමා ඇමති වෙලා එනකොට මේකේ අපි නිතරම මම ඒක දැන් මම කලින් කතා කරද්දි කිව්වේ අපි නිතරම ඔය සභාපතිවරයාගේ ක්‍රියාකලාපය, සාමාන්‍ය වැඩ බලන සාමාන්‍ය අධිකාරියාගේ ක්‍රියාකලාපය මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියලා තියෙනවා. සමහර තැන්වලදී මාධ්‍ය ඉස්සරහ කියලා අපිට ප්‍රයෝජනයක්, සමහර තැන්වලදී තේරුමක් නැති තැන්වලදී අපි උසාවියට පවා ගිහින් උසාවි තීරණ පවා අරගෙන තියෙනවා. උසාවියේ දෙතුන් පාරක්ම ගිහින් තියෙනවා එතුමන්ලාගේ වැඩ කළේතු, ඒ කියන්නේ මේ සේවකයන් ගෙදර යවන්න ගහපු ලියුම් තියෙනවා අත්නොමතික විදිහට. ඊට පස්සේ මේක රිෆෝම් ප්‍රොසෙස් එකේදී කරපු දේවල් තියෙනවා. ඊට පස්සේ අර මම කලින් කියපු පුනර්ජනනීය අධික මිලට ගන්න ගිය ව්‍යාපෘති සම්බන්ධව පවා අධිකරණ ක්‍රියාමාර්ග වලටත් යොමු වෙන්න වෙලා තියෙනවා. ඒ සියලු ක්‍රියාමාර්ග අරගෙන තමයි අපි මේ දේවල් කතා කරන්නේ. මොකද අපි එහෙම නොකර සද්ද නැතුව ඉඳලා කතා කරා නම් ප්‍රශ්නයක් වෙනවා අතට. අනිවාර්යෙන් ඒ කියන්නේ අපේ සංගමයේ ඇතුලේ අය පවා ඉන්න පුළුවන්. ඔය කියන විදිහට දූෂණ විරෝධී වලට ලක් වෙච්ච අය ඉන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ඕනෑම වෙලාවකදී අපේ සංගමයක් විදිහට අපි පාරදුෂ්‍යභාවයෙන්, ඒ කියන්නේ අපි විනීතභාවයෙන් අපි කටයුතු කරනවා. අනිවාර්යෙන් ඒකට සහයෝගය දක්වනවා.